අධපි කතා කරන්න යන්නේ පුස්සදේව යෝධයාගෙන රුහුණු රට සිතුල්පව්ව ආසන්නේ ගවිට කියන ගමේ උපන් මොහු පුසනම් නැකතින් උපන් නිසා දෙමාපියන් මොහුට පුස්සදේව කියා නම යෝජනා කරා පුස්සදේව යෝධයා වයස අවුරුදු 7දී විහාරයක බෝධියට පූජා කරලා තිබ්බ හක්ගෙඩිය පිම්බා මේ හඬ ගව් ගානක් ඈතට පැතිර ගියා ඒ අසල වනයේ සිටි සතුන් ඔක්කොම මේ හඬින් බියවිලා බිම වැටුණු බව සඳහන් වෙනවා ඒ වගේම ඒ අසල සිටි ඔහුගේ මිතුරන් මේ හඬින් සියසුන් වෙලා බිම ඇද වැටිලා තියෙනවා මේ සිද්ධියෙන් පස්සේ පුස්සදේව යෝධයා උන්මාද පුස්සදේව නමින් ප්‍රකට වුණා මොහුගේ පරම්පරාවේ අය බොහෝ කාලයක් දන ශිල්පයේ පැවතගෙන විත් තිබෙනවා ඉතින් පුස්සදේවගේ පියා මේ ශිල්පය මොහුට දායාද කරලා තියෙනවා වයස අවුරුදු 12 වෙද්දී දන ශිල්පයෙන් නොවා සමාන තවත් කෙනෙක් සොයා ගන්නටවත් ඉඳලා නැහැ ඒ වගේම ඔහු ශබ්දයට විදීම වගේ රහස් ක්‍රමත් හස්ති ශිල්පයත් අශ්ව ශිල්පයත් ඇතුළුව ශිල්ප ගණනාවක් ඉගෙනගෙන තිබෙනවා ඉතින් පුස්සදේවගේ මේ දක්ෂතා අහලා කාවන්තිස්ස රජතුමා මොහුව ගෙන්වාගෙන ගැමුණු කුමාරයාට බාර දීලා තියෙනවා ගැමුණු කුමාරයාගේ ඊටම විශ්වාසවන්ත යෝධයෙක් වුණ පුස්සදේව යෝධයා නිරන්තරයෙන් රජතුමාගේ ආරක්ෂාවට රජතුමා ළඟින් ඉඳලා තියෙනවා එලාර දුටු ගැමුණු යුද්ධයේදී ගැමුණු සේනාවේ ප්‍රධාන සම්පති තනතුර පුස්සදේව යෝධයාට ලැබුණා දුනු විදීම හා ජයග්‍රහණය ලැබූ අවස්ථාවේ සංකනාදයේ පතුරවා හැරීම පුස්සදේව යෝධයාට බාර වෙලා තිබුණා පුස්සදේව යෝධයාගේ සංකනාදයෙන් පසුව දසමහ යෝධයන් විසින් අවසන් බලකොටුව වුණ විජිතපුර බලකොටුවට පහර දීම ආරම්භ කළා මාස 4ක් පුරාවට දරුණු සටනකින් පසුව විජිතපුර බලකොටුව බෙද දැමීමට හැකි වුණා විජිතපුර බලකොටුවේදී සුරනිමල යෝධයා විසින් නෙලාර රජුගේ ප්‍රධාන යෝධයා වුණ දීඝජන්තු යෝධයාව මරණයට පත් කළා ඒ අවස්ථාවේදී පුස්සදේව යෝධයා සංකනාදයේ පතුරවා හැරියා ඒ කන් බිහිරිවන ශබ්දයේ හා දීඝජන්තු යෝධයාගේ මරණය ඇසූ සතුරු හමුදාව හිසෑරුණු අත දුවන්නට විය අවසානයේ එළාර රජතුමා මරා දැමීමෙන් පසුව පුස්සදේව යෝධයාගේ ජයසක් නාදයෙන් යුද්ධය නිමා විය යුද්ධය නිමා වීමෙන් පසු දසමහ යෝධයන්ට ගම්වර ප්‍රදානය කෙරුණා ඉතින් පුස්සදේව යෝධයාටත් පල්ලි පැද්දෙනම් ගම්වරයක් ලැබුණා ගම්මරේ ලැබුණු පුස්සදේව යෝධයා එහි පදිංචියට ඇවිත් ගමක් ගොඩනගලා දුටුවන්ගේ සිත් පහන්වන පරිදි ගම්මානයේ සුන්දර කඳු බුදුනක මනරම් විහාරයක් නිර්මාණය කළා එදා පුස්සදේව යෝධයා නිර්මාණය කළ විහාරයේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි සංකපාල රජමහා විහාරයේ ලෙස සැලකෙනවා මේ විහාරයේ තනෝ පුස්සදේව යෝධයා පස්සේ කාලයක පැවිදි දිවියට ඇතුළත් රහත් ඵලයට පත් වුණු බව සඳහන් වෙනවා පුස්සදේව සෝණ නමින් හඳුන්වන පුස්සදේව රහතන් වහන්සේගේ භක්මාවශේෂ තැන්පත් කර ඉදිකල බව සැලකෙන දාගැබක් සංඝපාල විහාරයට කිලෝමීටර් දෙකක් දුරින් වැල්ලෑව කියන ගමේ ගල්තලාවක මේ දාගැබ දැක ගන්නට පුළුවන් මේ විදියට පුස්සදේව යෝධයා රට ජාති ආගම වෙනුවෙන් විශාල මෙහෙයක් සිදු කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා